අපිට කතා කරන්න තියෙන ධාරා විද්‍යුතය ගැන 10 වසර අපිට කරන්න තියෙන අන්තිම පාඩම මේක කරාට පස්සේ අපිට 10 වසර පාඩම් නැහැ කරන්න ඊට පස්සේ 11 වසර පාඩම් දෙකක් තමයි තියෙන්නේ ධාරා විද්‍යුතය නැත්නම් කරන්ට් ඉලෙක්ට්‍රිසිටි මේ විද්‍යුතයේ තියෙනවා ප්‍රධාන ආකාර දෙකක් එකක් ස්ථිති විද්‍යුතය අනිත් එක ධාරා විද්‍යුතය स्थिति विद्युत एक विद्युत तमय एक्तन विद्युत स्थिति विद्युत धारा विद्युत गलागन विद्युत अभी मेवा उदाहरण कथा करना इतकोटे तेरुंगण पुला मुखदमे स्थिति विद्युत सह मुखदमे धारा विद्युत मे अभी जीवत्न मे वर्तमान लोके අපි පාවිච්චි කරන ගොඩක් උපකරණ භාවිතා ක්‍රියා කරන්නේ විදුලිය උපයෝගී කරගෙන. දැන් ඔයා ඔයාගේ වටපිටේ බැලුවොත් එහෙම විද්‍යුත් ශක්තිය උපයෝගී කරගෙන ක්‍රියා කරන උපකරණ රාශියක් ඔයාට බලා ගන්න පුළුවන්. සහ ඔයාට විද්‍යුත් ශක්තිය බැරි වෙලා හරි ගෙදර පැයකට නැති වුණොත් එහෙම කොච්චර අපි විද්‍යුත් ශක්තිය පරිභෝජනය කරලා ක්‍රියාත්මක වෙන උපකරණ පාවිච්චි කරනවාද කියලා දැනගන්න පුළුවන්. හරි විදුලිය තියෙනකොට අපිට කිසි ගාණක් නැහැ මේ දැන් උනත්. ෆෝන් එක චාර්ජර් ආදි කියලා බලන්න දෙයක් නැහැ. මට මේ ස්ක්‍රීන් වැඩ කරනවාද කියලා දැන මේ බලන්න දෙයක් නැහැ. ඒවා වැඩ කරනවා. ඒක විද්‍යුත් ශක්තිය තියෙනවා. ඒ විද්‍යුත් ශක්තිය ප්‍රයෝගික කරන ක්‍රියාත්මක වෙනවා. හැබැයි විද්‍යුත් ශක්තිය නැති වුණොත් එහෙම මට හොඳටම දැනෙනවා. දැන් ඊයේ එක උනා. හරි විද්‍යුත් ශක්තිය නැති වුණා විතරයි මගේ සෙකන්ඩ් මොනිටර් එක වැඩ කරන්නේ නැහැ. හරි ලැප් එකට සම්බන්ධ කරලා නැහැ නේ එක වෙනම කරන්ට් එක දෙන්නේ ඊට පස්සේ ලැප් එකේ වැඩි වෙලාවක් තියෙන්නේ නැහැ බැටරිය හරි එතකොට විදුලිය ශක්තිය නැති වුණාම අපිට අපි පාවිච්චි කරන ගොඩක් උපකරණ වල ක්‍රියාකාරීත්වය නැති වෙලා යනවා හරි මේ අපි ප්‍රයෝජනෙට ගන්න විද්‍යුතය මූලික වශයෙන් ආකාර දෙකයි එකක් ස්ථිති විද්‍යුතය අනිත් එක ධාරා විද්‍යුතය ఒక హైలైట్ කරගන්න පුතා స్థితి విద్యుతයයි ධාරා విద్యుతයයි స్థితి విద్యుతය හා ධාරා విద్యుతය අනේද స్థితి విద్యుతය කියලා කියන්නේ පරිවාරක ද්‍රව්‍යවල පෘෂ්ඨයේ මත රඳා පවතින ගලා යන්නේ නැති විද්‍යුත් ආරෝපණ වන බව අපි පල්ලෙහ පන්තිවලදී ඉගෙන ගත්තා. මේක අපි කරනවා හතවසරෙදී ස්ථිති විද්‍යුතය කියලා පාඩමක් වෙනම තියෙනවා. හරි අපි අර 50 එහෙම නැත්නම් පෑනක් ඔළුවේ පිරිමැදලා ඉවරලා පුංචි පුංචි කඩදාසි කැල්ල වලට අල්ලපුවාම ඒ ටික මොකද වෙන්නේ? කඩදාසි ටික අර පෑන්ට ආකර්ෂණය වෙනවා. හරි आकर्षण बलगा මේ පිරිමදින්නෝනේ අපි යකඩ කෑල්ල පිරිමද හරියන්නේ පරිවාරක ද්‍රව්‍යයක් ප්ලාස්ටික් පොලිතීන් මේ වගේ පරිවාරක ද්‍රව්‍යව තමයි මේ ස්ථිති විද්‍යුතය තියන්නේ. ඒ කියන්නේ දැන් සන්නායක ද්‍රව්‍ය ලෝහ කියම කියන්නේ සන්නායක ද්‍රව්‍යනේ. ඒවේ විද්‍යුතය ගලාගෙන යනවා. පරිවාරක ද්‍රව්‍ය වල විද්‍යුතය ගලාගෙන යන්නේ නෑ. විද්‍යුතයක් આવොත් ඒක ඒ විදිහට තියෙනවා ගලාගෙන යන්නේ නැතුව ස්ථිතික විදිහට තියෙනවා. ස්ථිතිකයි කියලා කියන්නේ වෙනස් වෙන්නේ නෑ. ගලාගෙන යෑමක් නැහැ. ඒ විදිහටම තියෙනවා. ඒතකොට ස්ථිති විද්‍යුතය කියලා කියන්නේ ගලා නොයන විදුලියට. හරි. ඒතකොට අපි පෑනක් ඔළුවේ පිරිමැද්දාම යම්කිසි විද්‍යුතයක් ඒ පෑනට එනවා. හරි. ඒ විද්‍යුතය එන්නේ කොහොමද කියලා අපි ඉස්සරහට කතා කරනවා. ඒ එන විද්‍යුතය ගලාගෙන යන විද්‍යුතයක් නෙමෙයි. ඒ හින්දා ඒක එතනම තියෙන හින්දා අපි ඒකට කියනවා ස්ථිති විද්‍යුතය කියලා. ඔතන තියෙන highlight කරලා තියෙන ටික highlight කරගන්න පුතා. අද දෙක වෙනකන් විතරයි tube ගන්න පුළුවන්කම තියෙන ගත්තේ නැති කවුරු හරි ඉන්නවනම් ගන්න.
යසජු ගෙනාවද එදා මෙහෙට එවල තිබ්බා මේ ගන්න කියලා මෙහෙ තිබ්බේ නැහැ. ගත්ත සැටි උටි. හරි. යසුර අර හයිඩ්‍රෝකාබන් ටියුට් එක කරාද? යසිරු මාරුසේ ඔපරාජේනෝ. හරි. හරි නේද? අපි කපු රෙදි කෑල්ලක් අරගෙන කපු රෙදි කියන්නේ මොනවද? දේවාලේ තියෙන රෙදිද? නෑ. මේ කොටන් කියන්නේ. කොටන් රෙද්දක් අරගෙන දැන් මේක තියෙන විදිහට බීම් බටයක් අරගෙන හරි අපි පිරිමදිනවා කපු රෙදි කෑල්ල බීම් බටේ පිරිමදිනවා. පිරිමදලා ඉවර වෙලා අපි මේ බීම බටය පොඩි කඩදාසි කැබලි වලට නැත්නම් සුජු ෆෝම් කැබලි වලට ලං කරොත් එහෙම අන්න ඒවා මේ බීම් බටේට ආකර්ෂණය වෙනවා දැක ගන්න පුළුවන් අපිට. බීම් බටේට ආකර්ෂණය වෙනවා. හරි. නමුත් අපි පිරිමදින්නේ නැතුව මේ බීම් බටේ පිරිමදින්නේ නැතුව නිකන් මේ කඩදාසි වලට ආකර්ෂණය මේ තියලා තිබ්බොත් එහෙම එහෙම ආකර්ෂණයක් වෙන්නේ නැහැ. හරි. ඔගලන්ට දැන් ඕයි නම් කරලා බලන්න පුළුවන්. දැන් කරන්න එපා. මේ දැන් ඔගලගේ ලියලිය ඉන්න පෑන පොඩි කඩදාසි කැබල් ටිකක් හදලා දැන් ටියුට් එකේ ඉරනවා එහෙම නෙමෙයි හොඳේ. පොඩි කඩදාසි කැබල් ටිකක් අරගෙන පෑන පිරිමදින්නේ නැතුව ළඟට ඇල්ලුවොත් එහෙම ඒව ඇලෙන්නේ නැහැ. හැබැයි පිරිමැදලා ඔළුවේ පිරිමැදලා ඇල්ලුවොත් එහෙම ඒ කඩදාසි කැබලි පෑන්ට ඇලෙනවා. හරි. වෙනස් නිරීක්ෂණයක් තියෙන මේ. එතකොට මේ පිරිමැදීමින්ද තමයි මේ ස්ථිති විද්‍යුත් ආරෝපණ මේ පෑනට ඇවිල්ලා තියෙන්නේ. ඒ එන්නේ කොහොමද? අපි එක බලමු. මේක ලියා ගන්නකො. හරි පිටිපැදීමක් කරලා නැති වුණොත් එහෙම මේ වගේ කඩදාසි කැබලි ආකර්ෂණය වෙන්නේ නෑ බීම් බටේට. අපිට පෑම් බටේකටත් මේ වැඩේ කර හැකියි. හරි. මේ අපිට ඕනනම් 50කටත් ඔය වැඩේ කර හැකියි. සුජු ෆෝම් බෝල්. කොණ්ඩේ පීරලා 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 මෙහෙම සුජු ෆෝම් වැටිකට මේ ලං කරොත් එහෙම සුජු ෆෝම් බෝල් ටික ඒකට ආකර්ෂණය වෙනවා. හරි. තනියෙන් කරන්න මේක කරනකොට සමහර අයගේ උකුණොත් ඉන්නෝනේ ඔය ටික වැටෙන්න පටන් ගත්තොත් එහෙම ස්ථිති විද්‍යුත් බලන්න වෙන්නේ නැහැ. එසේම ප්ලාස්ටික් දණ්ඩක් පෑනක් 50ක් වැනි උපකරණයක් වියලි හිසකෙස්. වියලි හිසකෙස් තියෙන්න ඕනේ පුතා මේකට. තෙල් ගාලා එහෙම නැත්තම් නාපු ගමන් මේ වැඩේ කරන්න හොඳ නැහැ. හරි. වියලි හිසකෙස් වල තුල්ලා සුජු ෆෝම් කැබලි අසරට ලංකාවට එම සුජු ෆෝම් කැබලි ආකර්ෂණය වෙනවා අපිට බලා ගන්න පුළුවන්. හරි. ආකර්ෂණය වෙනවා බලා ගන්න පුළුවන්. හරි. නමුත් පිටිමැදීමක් සිදු නොකළ ප්ලාස්ටික් දණ්ඩක් පෑනක් හෝ 50ක් අසලට එසේ සුජු ෆෝම් බෝල ආකර්ෂණය වෙන්නේ නැහැ. හරි. පිරිමැද්දේ නැත්තම් ආකර්ෂණය වීමක් වෙන්නේ නැහැ. ලියා ගන්න පුතේ.
හරි නේද? මේ අනුව පෙනී යන්නේ ඇතම් වස්තුන් පිරිමැදීමෙන් ඒවට කුඩා වස්තු ආකර්ෂණය වීමේ හැකියාවක් තියෙනවා. පිරිමැද්දම. හරි. නිකන් නෙමෙයි පිරිමැද්දම ඒවට කුඩා වස්තු ආකර්ෂණය වීමේ හැකියාවක් තියෙනවා. හරි. මෙම ආකර්ෂණ බලය ලැබෙන්නේ පිරිමැදීමේදී හටගන්නා විද්‍යුත් ස්ථිති විද්‍යුත් ආරෝපණ නිසාය. හරි. මේ ආකර්ෂණ බලය ලැබෙන්නේ පිරිමැදීමේදී හටගන්නා අර පිරිමැදීමින්ද තමයි. හරි. ඒ පිරිමැදීමේදී ස්ථිති විද්‍යුත් ආරෝපණ බල ලැබෙනවා මේ වස්තුවට. අපි බලමු කොහොමද ඒක ලැබෙන්නේ කියලා. හරි. මේ එක පාට කිව්වට ඔයගොල්ලන්ට තේරෙන්නේ නැහැ. හරි. මේ පිරිමැදීමින්දම ඇති වෙන ස්ථිති විද්‍යුත් ආරෝපණ බලින්ද තමයි මේ ආකර්ෂණය සිද්ධ වෙන්නේ. හරි. ඒක ලියන්න තියනද? ඔව් තියනවානේ. හරි මීළඟට වස්තුවක් පිරිමැදීමෙන් ස්ථිති විද්‍යුත් ආරෝපණ ඇති වෙන්නේ කොහොමද කියලා අපි බලමු. හරි. මේ පිරිමැද්දා මොකද්ද මේ වෙන්නේ? පිරිමැද්දා මාකරය මැජික් එකක් වෙනවද? මේ ආරෝප මේ ඇලෙන්න මෙහෙම පිරිමැද්දේ නැති වුණාම ඇලෙන්නේ නැති වෙන්නේ නැයි පිරිමැද්දාම ඇලෙන්නේ නැයි. හරි. අපි දන්නවා අපි 10 වසරේදී කතා කරා පරමාණුවක් පිහිටද කොහොමද කියලා. පරමාණුක සාමාන්‍යයෙන් මැද තියෙන න්‍යෂ්ටිය වටේට කැරකෙනවා ඉලෙක්ට්‍රෝන. පරමාණුක තියෙනවා උපපරමාණුක අංශ තුනක්. මොනවාද ඒ අංශ තුන? ඍණ ආරෝපිත ඉලෙක්ට්‍රෝන, ධන ආරෝපිත ප්‍රෝටෝන, ඊගාට ආරෝපණයක් නැති න්‍යූට්‍රෝන. ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන සහ න්‍යූට්‍රෝන විදිහට පරමාණුක තියෙන උපපරමාණුක අංශ තුනයි. එතකොට මේකේ පරමාණුවේ න්‍යෂ්ටියේ තියෙන උපපරමාණුක අංශ වර්ග දෙකක් මොනවද? ධන ආරෝපිත ප්‍රෝටෝන සහ න්‍යූට්‍රෝන. එතකොට මේ න්‍යෂ්ටිය වටේට තමයි මේ ඉලෙක්ට්‍රෝන භ්‍රමණය වෙමින් තියෙන්නේ. හරි. අපි ඒක දන්නවනේ. හරි. අංශු තුනක් තියෙනවා. එතකොට ඔයගොල්ලෝ ලියාගන්න හිස්තැනේ මොනවද තියෙන්නේ කියලා. ඊට පස්සේ ඔයගොල්ලෝ මේ රූපේ උතන දිය තියෙන රූපේ උපපරමාණුක අංශ තුන නම් කරගන්න පුතා. මම හිතන්නේ ඒකේ න්‍යෂ්ටියේ පාට දෙක දෙකකින් බලා ගන්න පුළුවන් නේද? ඉන්න බලන්න මේක බ්ලැක් ඇන්ඩ් වයිට් කරලා. මං ගාව තියෙන කලර් ෆොටෝ එකක් නේ. මේක එහෙම පේන්නේ නැහැ නේද?
ඔගොල්ලෝ ඒකේ බෝල තුනක් විතර තනින් තනින් මාක් කරගන්න වෙන පාටකින් හරි හයිලයිට් කරගන්න කොටක් ගාලා මේ ඇස්ටිේ තියෙනවානේ බෝල ඔතන 1 2 3 4 5 6 7 8 9 බෝල කෑලිත් එක්ක ඔතනින් හතරක් විතර වෙන පාටකින් පාට කරගන්න පාට කරගෙන ඒකට ප්‍රෝටෝන කියලා දෙන්න අනිත් එකට නියුට්‍රෝන කියලා දෙන්න වටේ තියෙන ටිකට ඉලෙක්ට්‍රෝන කියලා දෙන්න මේවා ඉතින් අපි කතා කරලා තියෙන්නේ මම අර නිකන් මතක් වෙන්න නේද එතකොට මේකේ අර ධන ආරෝපිත ප්‍රෝටීන සහ ප්‍රෝටෝන සහ නියුට්‍රෝන මේවා පරමාණුවේ නැෂ්ටිය තුල තමයි තියෙන්නේ සාමාන්‍යයෙන් හරි ඍණ ආරෝපිත ඉලෙක්ට්‍රෝන නැෂ්ටිය වටා භ්‍රමණය වෙමින් තියෙනවා හරි ඒක අපි දන්න කතාවක් නේ හරි ලියා ගන්න එක එතන මන් නිකන් අර හැඳින්වීමක් දැම්මේ बाहल परमाणु मेद एक कुडाई ඊට වඩා සාපේක්ෂව පිටතින් තමයි ඉලෙක්ට්‍රෝන තියෙන්නේ මේ ඉලෙක්ට්‍රෝන ලේසියෙන් ගැලවිලා යන්න පුළුවන් පරමාණුවෙන් හරි ඒක ඉතින් අපිට ලේසියෙන්ම හිතන්න පුළුවන් දෙයක් නේ වටේ කැරකි කැරකි තියෙන ඉඳලා ඒක ගැලවිලා කොහෙටවත් සම්බන්ධ නැහැ දැන් න්‍යෂ්ටිය ගත්තොත් එහෙමනම් ඒක නියුට්‍රෝන වලට ප්‍රෝටෝන ඔක්කොම එකට තදින් බැඳිලා තියෙන්නේ හරි ඒ වගේ නෙමෙයි ඉලෙක්ට්‍රෝන තියෙන පිටින් ඒවා පහසුවෙන් ගැලවිලා යන්න පුළුවන් वस्तु क्रेदिघटकिन पिरीपदीन अवस्था वेदी वस्तु पिरीमेदन वस्तु वस्तु दिखाती है वस्तु दिखा एक वस्तु अति आगम दाना निधि पति पाड़ा खादा निभागे වස්තුවක් රෙදි කඩකින් පිරිමදින අවස්ථාවේදී වස්තුවේ පිරිමදින පෘෂ්ඨයේ ඇති පරමාණු වලින් ඍණ ආරෝපිත ඉලෙක්ට්‍රෝන පිටවී රෙදි කැබලට ගමන් කරන වස්තුව ධන ලෙස ආරෝපණය වේ. ඒ මොකක්ද ඒ කියන්නේ? ඉන්න මම ඔයාලට ඇඳලා පෙන්නන්න. දැන් අපි හිතමුකෝ මෙහෙම බීම් බටයක් තියෙනවා.
හරි බීම් බටේ මතු පිට පෘෂ්ඨයේ දැන් බීම් බටේ ඇදලා තියෙන බීම් බටේ අපි තුමු ප්ලාස්ටික් කියලා. එතකොට ඒකට අදාළ පරමාණු වලින් ඉන්නේ හැදිලා තියෙන්නේ. එතකොට ඒ දැන් බීම් බටේ මතු පිට පෘෂ්ඨයේ බීම් බටේ හැදිලා තියෙන જાතිය පරමාණු තියෙනවානේ. හරි. එතකොට අපි මේක රෙදි කෑවැල් එකකින් පිරිමැද්දොත් එහෙම මොකද වෙන්නේ? හරි. දැන් මේකේ සාමාන්‍ය බීම් බටේ තියෙන්නේ දැන් උදාසීන තත්ත්වයේ තියෙන්නේ. මේකේ තියෙන පරමාණු වල ධන ගණනයි ඍණ ගණනයි සමානයි. ඒ හිඳ උදාසීන. හරි. උදාසීන. හැබැයි අපි මේ පිරිමැදීමක් කරොත් එහෙම දැන් මේක හිතමුක අපි ඍණ තිබුණා පහක්. කයි දෙකයි තුන හතරයි පහයි. ධන තියෙනවා පහක්. එහෙමනේ උදාසීන වෙන්නේ මේක එක ධනයයි ධන දෙකයි තුනයි හතරයි පහයි. දැන් ධන ඍණ සමානයි බීම් බටේ උදාසීන තත්වයේ තියෙන්නේ. හරි. හිතන්න අපි මේක ආරෝපේ මේ අතුල්ලනකොට එහෙම නැත්නම් පිරිමදිනකොට මේකේ තියෙන ඍණ ආරෝපණ බීම් බටේ තියෙන ඍණ ආරෝපණ ගමන් කරනවා රෙදි කැබැල්ලට. අපි ඊට කලින් රෙදි කැබැල්ලේ තියෙන ධන හා ඍණ ආරෝපණ ටිකක් නම් කරගනිමු. නැත්තම් පැටලෙන්න පුළුවන්. මේකෙත් තියෙනවා කියන්නකෝ ඍණ 5යි. මම මේ ධන ඍණ සමානයි කියලා පෙන්නන්න මෙහෙම අදින තැනින් තැන ඈ. ඊගාවට ධන 5කුයි තියෙනවා කියලා හිතන්නකෝ. මෙහෙම. දැන් අපි පිරිමදිනකොට මොකද වෙන්නේ? මේකේ තියෙන ඍණ ආරෝපණ ටික. හරි. ඍණ ආරෝපණ ගමන් කරනවා කොහෙටද? රෙදි කැබැල්ලට ගමන් කරනවා. දැන් මට කියන්න බීම් බටේ මොන විදිහට ආරෝපණය වෙනවද? ධන විදිහටද ඍණ විදිහටද බීම වටේ චැට් එකට දැම්මත් කමන්නේ. එක්කෙනයි මං අහන බීම් බටේ දැන් මොන විදිහට ආරෝපණය වෙනවද ධනද ඍණ දාලා කියලා අර ලකුණ දාන්න. ඒ ඇති තුන් දෙනයිද හතරයි. अनुषा नित्मी कविशा इशारा इमेशा हिरान गायनी हारी ओ दान विधियट आरोपण बीम बटे බීම් බටේ ධන විදියට ආරෝපණය වෙන ඉලෙක්ට්‍රෝන ගිය හින්දා රෙදි කැබැල්ල මොන විදියට ආරෝපණය වෙනවද පුතා බලන්න. එතන ඍණ ආරෝපණ වැඩි නේද? ඇයි බීම් බටේ ඉඳලා ඍණ ආරෝපණ ටිකක් ගියානේ. හරි. බීම් බටේ ඉඳලා ඍණ ආරෝපණ ටිකක් ගියා රෙදි කැබැල්ලට. එතකොට රෙදි කැබැල්ලේ දැන් ධන ආරෝපණ වලට වඩා ඍණ ආරෝපණ වැඩි. එහෙනම් බීම් බටේ රෙදි කැබැල්ල ඍණ විදියට ආරෝපණය වෙලා තියෙනවා. මේ වෙලාවේ බීම් බටේ ගත්තොත් එහෙම මේ බලන්න ඍණ 1යි තියෙන්නේ ධන තියෙනවා 5ක්. ඒ කියන්නේ ධන ආරෝපණ වැඩි. බීම් බටේ ආරෝපණය වෙලා තියෙන මොන විදියටද? ධන විදියට ආරෝපණය වෙලා තියෙනවා. ඒක දිවිච්ච ඉලෙක්ට්‍රෝන අර සමාන වෙන්න තිබ්බ ඉලෙක්ට්‍රෝන ටික පිට වෙලා ගියන් ධන ආරෝපණ ටික විතරක් ඉතුරු වුණා. හරි. එතකොට බීම් බටේ ධන විදියට ආරෝපණය වෙලා තියෙනවා. හරි. එහි දී රෙදි කැබැල්ල මත ඍණ ආරෝපණය එකතු වී රෙදි කැබැල්ල ඍණ ලෙස ආරෝපණය වෙනවා. ඔව් ඇයි රෙදි කැබැල්ලට ඍණ ටික යනවානේ. එතකොට රෙදි කැබැල්ල ඍණ ලෙස ආරෝපණය වෙනවා. හරි. ලියන්න තියෙනවනේ. ලියන්න.
ඒ පාර මම ලෙෆ්ට් උනා පන්තියෙන් ආද මට සිග්නල් නැති දිශාන්ට නැති වෙලා ගිහිල්ලා හරි ඉලියලි ඉවර ඇතිනේ නේ හරි අපි බැරි වෙලා හරි මේකේ අනිත් පැත්ත වෙන්නත් පුළුවන් වස්තුවක් රෙදි කැබැල්ලකින් පිටිපදිනෙද්දී එම රෙදි කැබැල්ලේ පුෂ්ටි ඇති පරමාණු වල තිබූ ඍණ ආරෝපිත ඉලෙක්ට්‍රෝන වස්තුවට ගමන් කරන රෙදි කැබැල්ල ධන ලෙස ආරෝපණය වෙන අතර වස්තුව ඍණ ලෙස ආරෝපණය වෙනවා දැන් හිතන්නකෝ මොකක් හරි වස්තුවක් තිබ්බ කියලා මොකක් හරි වස්තුවක් තියෙනවම හරි අපි රෙදි කැබැල්ලෙන් පිටිමදිනවා මේකේ තියෙනවා ඍණ 5ක් 2 3 4 පහයි ධන පහකුත් තියෙන කියලා දැන් 1 2 3 4 5 රෙදි කැබැල්ලෙත් සමාන සමාන විදිහට තියෙනවනේ 1 2 3 4 5 ඒකේ ඍණ ආරෝපණ තියෙනවා 1 2 3 4 5 පිරිමදිනකොට සමහර වෙලාවට මෙහෙම වෙන්නත් පුළුවන් රෙදි කැබැල්ලේ තියෙන ඍණ ආරෝපණ ටික වස්තුවට යන්න පුළුවන් ආ එතකොට ඍණ ආරෝපණ තමයි මේ විදිහට ගමන කරන්නේ ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන නේ ගමන් කරන්නේ පුතා ප්‍රෝටෝන ගමන් කරන්නේ ඒව නැස්තියනේ තියෙන මෙහෙට ගියා ඒ පහ දැන් මට කියන්න 1 2 3 4 5 දැන් මට කියන්න හරි චැට් එකට දාන්න වස්තුව මේ වෙලාවේදී මොන විදියටද ආරෝපණය වෙන්නේ මං අහන්නේ වස්තුව ඈ එක්කෙනයි ආ වැරදුනා එක්කෙනෙක්ට දිනුෂ්ක ආය බලන්න මං අහන්නේ වස්තුව අයිත් කටේ හිතලා බලන්න ඔහේ ඉන්නපා මැසේජ් එක දාන්න ඔව් මේ වෙලාවේදී වස්තුව ඍණ විදියට ආරෝපණය වෙනවා මේ බලන්නකෝ මේ මෙතන දැන් ධන වලට වඩා ඍණ වැඩි නේ. කොළ පාට ඍණ ටිකක් තියෙනවා, රතු පාට ඍණ ටිකක් තියෙනවා. රතු පාට ඍණ කියන්නේ මේකේ තිබිච්ච ඍණ ප්‍රමාණයනේ. හරි. මේ ඊට අමතරව ප්‍රති කැබැල්ලෙන් ආව තව ඍණ ටිකක්. ඉලෙක්ට්‍රෝන ටිකක් ආවා. ඒතකොට ධන වලට වඩා ඍණ වැඩි. ඒ කියන්නේ ඍණ විදියට ආරෝපණය වෙනවා. වස්තුවේ ඍණ අඩුයි දැන්. ධන වැඩි. ඒයින්ද sorry ප්‍රති කැබැල්ල. ප්‍රති කැබැල්ලේ ආරෝපණය මේ ලාවේ ධන වෙලා තියෙනවා. හරි. අන්න එහෙම වෙන්නත් පුළුවන්. හරි. වස්තුවක් මත මෙසේ රඳා පවතින විද්‍යුත් ආරෝපණ අපි කියන විස්තිත විද්‍යුත් ආරෝපණ කියලා. මොකද ඒව ගමන් කරන්නේ නැහැ පුතේ. හරි. ඒතනට ආරෝපණ මේ හුවමාරු වෙලා ආවට පස්සේ ආයෙ ගලා යාමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක හරහා කොහෙවත් ගලා යාමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ හින්දා අපි කියනවා මේවට ස්ථිති විද්‍යුත් ආරෝපණ කියලා. එමෙ එකතු ස්ථිති විද්‍යුත් ආරෝපණ ගමන් කළොත් බැරි වෙලා හරි අපි ගමන් කරන්න මොකක් කරේ සන්නායකයකින් මාර්ගයක් හැදුවොත්. එතකොට මේ ස්ථිති විද්‍යුත් ආරෝපණ ගමන් කරනවා. ඉලෙක්ට්‍රෝන ගමන් කරනවා. ඉලෙක්ට්‍රෝන ගමන් කරනකොට නම් ඔන්න ධාරාවක් ඇති වෙනවා. අපි අර විද්‍යුත් රසායනයේදී කතා කරේ. ওই විද්‍යුත් රසායනික කෝෂ විද්‍යුත් විච්ඡේදනයේදී හැම ඉලෙක්ට්‍රෝන ගමන් කිරීමට සැලසුවානේ. එහෙම කළානේ අපි විද්‍යුත් විච්ඡේදන මේ විද්‍යුත් කෝෂයක් රසායනික කෝෂයක් හැදුවේ ඉලෙක්ට්‍රෝන ගමන් කරන්න සරසරනේ දැන් ඒ වගේ මේ මෙතෙන්දිත් මේ එකතු වෙච්ච ඉලෙක්ට්‍රෝන ටික අපි ගමන් කරන්න මේ මාර්ගයක් සැලැස්සුවොත් ඒ මොකක් හරි සන්නායකයක් දාලා එතකොට ඒ ඉලෙක්ට්‍රෝන ටික ඒ සන්නායක දිගේ ගමන් කරනවා එතකොට අපි කියනවා ඒක විද්‍යුත් ධාරාවක් කියලා හරි සිග්නල් නෑ වගේලු මම ඒක අද YouTube අප්ලෝඩ් කරනවා බය වෙන්න එපා අද වීඩියෝ එක අද රෑට අප්ලෝඩ් කරලා හෙට උදේට හෙට දවසේ කොහොම හරි මම ලින්ක් එක එවනවා ඒ හින්දා
සිග්නල් නැති කට්ටිය අවුලක් ගන්න එපා. ඔහොම රැඳිලා ඉන්න පුළුවන් ටික අහගෙන ඉන්න. හරි. බැරි ටික අඩුපාඩුන් ටික ඔගොල්ලෝ YouTube එකෙන් අහන්න. හරි. එතකොට මේ එකතු ස්ථಿತಿ අනිත් ළමයින්ටත් එහෙම පුතේ කැඩි කැඩි දැහෙන්නේ. හිරුනි මලීෂා මනුෂා නෙත්මි කොහොමද කියන්න තත්තේ එහෙ නැද්ද මං හරි සර් ඉස්සෙල්ලා පොඩ්ඩක් කැඩි කැඩි අහුණා ආහා මේ එකතු විද්‍යුත් ආරෝපණ වලට අපි ගමන් කරන්න මාර්ගයක් හැදුවොත් එහෙම යන්න පාරක් හැදුවොත් එහෙම එතකොට මේ විද්‍යුත් ආරෝපණ නැත්තම් ඉලෙක්ට්‍රෝන ටික ගමන් කරනවා අපි ඒකට කියනවා විද්‍යුත් ධාරාවක් යනවා කියලා. අන්න එතකොට විද්‍යුත් ධාරාවක් ඇති වෙනවා. එතකොට ස්ථිර විද්‍යුත් ආරෝපණ නෙමෙයි. හරි ඉලෙක්ට්‍රෝන ගමන් කරනවා නම්. හරි. එහෙම නැත්නම් මෙහෙම මේ කුසන්නායක එක නැත්නම් පරිවාරයක එක විද්‍යුතය රැඳිලා තියෙනවා නම් අපි ඒකට කියනවා විද්‍යුත් ස්ථිර විද්‍යුත් ආරෝපණ කියලා. හරි. ලියන්න. හරි නේද දැන් අපි විද්‍යුත් ධාරාවක් කියන්නේ මොකද්ද කියලා බලන්න හදන්නේ ස්ථිති විද්‍යුත් ආරෝපණයෙන් කොහොමද විද්‍යුත් ධාරාවක් හදාගන්නේ අපිට මේකට ඕනේ PVC බටක බැලලා මේව තියෙනවා විද්‍යාගාරයේ පොලිවිනයිල් ක්ලෝරයිඩ් PVC බට කෑල්ලක් පොලිතීන් කෑල්ලක් නියෝන් බල්බයක් ඔය අයන් වල එහෙම තියෙන්නේ නියෝන් බල්බ නැත්නම් මල්ටි ප්ලග් වල එහෙම තියෙන්නේ නියෝන් බල්බ තියෙන්නේ හරි ඊට පස්සේ සන්නායක කම්බියෝනි ආධාරකයක් ඕනි අපි නියෝන් බල්බේ සන්නායක කම්බිය වලට නියෝන් බල්බයට වයර් දෙකක් ගැට ගන්නවා සරලව කියනවනම් සන්නායක කම්බි කියන්නේ ওই වයර්නේ හරි සම්බන්ධ කරලා හරි එක අග්‍රයක් පොළවට හොඳින් සම්බන්ධ කරනවා හරි පොළවට හොඳින් සම්බන්ධ කරලා ඊට පස්සේ අනිත් අග්‍රේ ඔන්න අපි තියාගෙන ඉන්නවා එහෙම තියලා අපි PVC දණ්ඩ පොලිතින් වලින් පිරිමැදලා ආරෝපණය කරනවා දැන් PVC දණ්ඩේ ආරෝපණ තියෙනවා හරිද ඉලෙක්ට්‍රෝන තියෙනවා කියලා හිතන්න හරි PVC දණ්ඩේ ඉලෙක්ට්‍රෝන තියෙනවා අපි ඒ ආරෝපණය වුණ PVC දණ්ඩ නියෝන් බල්බේ අර අපි එක අග්‍රය භූගත කරන්නේ අනිත් අග්‍රේ නිකන් තියෙනවනේ ඒ නිකන් තියෙන අග්‍රයට සම්බන්ධ කරනවා මේ ආරෝපිත PVC දණ්ඩ දැන් ඔයාලට පේන ඇති මම මෙතන ලොකු කරලා පෙන්වන්නම් මේක හරි දැන් මේ PVC දණ්ඩ මේ කම්බියට සම්බන්ධ කරලා තියෙන්නේ මේ සම්බන්ධ කරපුවාම මේකෙන් ඍණ ආරෝපණ ගලා යන්නේ පටන් ගන්නවා. ඒ කියන්නේ විද්‍යුත් ධාරාවක් ගමන් කරනවා. ගමන් කළා මේක හරහා ඕම ගමන් කළා භූගත වෙනවා මේක. එතකොට විද්‍යුත් ධාරාවක් ගමන් කරනවා. එතකොට මේ බල්බේ මොකක් වෙයිද? දැල් වෙනවා. හරි. මෙයා කරන්නේ දැන් මේ පොලිතින් PVC දණ්ඩ එයාට ඉලෙක්ට්‍රෝන වැඩි නේ පුතා මේ වෙලාවේ. හරි ආරෝපණ වෙලා ඉන්නේ. කිසිම වස්තුවක් කැමති නැහැ.
ආරෝපණ තත්ත්වයේ ඉන්න එයා උදාසීන තත්ත්වයේ ඉන්න තමයි කැමති. එතකොට වැඩිපුර ඍණ ආරෝපණ තියනවා නම් එයා කාට හරි දෙන්න තමයි කැමති. හරි. අපේ පොළව ගත්තාම ඔය Earth කරනවා කියන්නේ ඕනි තරම් එහෙම ආරෝපණ ගන්න ලෑස්තියෙන් ඉන්නේ පොළව. ඒකයි අපි මේ පොළවට සම්බන්ධ කරන ඒකාග්‍රයක්. එතකොට අපි මේ පරිපථය සම්පූර්ණ කරපුවාම මොකද වෙන්නේ? PVC දණ්ඩේ ඉඳලා වැඩිපුර ඍණ ආරෝපණ ටික යනවා මෙහෙම. මේ සම්බන්ධක වයරක දිගේ ගිහිල්ලා මේ බල්බේ දිගේ ගිහිල්ලා භූගත වෙනවා. හරි. එතකොට අපිට කියන්න පුළුවන් මෙන්න දැන් ස්ථිති විද්‍යුත් ආරෝපණයක් නෙමෙයි. මොකද විද්‍යුත් ධාරාවක් ගමන් කරන විද්‍යුත් ධාරාවක් ගමන් කරන මේ විද්‍යුත් ධාරාව නියෝන් බල්බය තුලින් යනකොට නියෝන් බල්බේ මොකද වෙන්නේ? නියෝන් බල්බය දැල් වෙනවා. හරි. නියෝන් බල්බය දැල් වෙනවා. හරි. ඒක තමයි ඔය පරීක්ෂණෙන් කියලා තියෙන්නේ. අපි බලමු මේකට තියෙන වීඩියෝ එකක් නේද? මීඩියා එක ප්ලේ කරන්න බෑ කියන අයියේ. Cannot play media. Neon bulb එක පෙන්වන්න ඕක. නිකම් මේ bulb එකක් පුතා ඉන්න මම පෙන්වන්න. මේ තියෙන්නේ. Neon bulb මේ තියෙන්නේ. මේවය මෙන්න මේවා බලා ගන්න පුළුවන්. ඔය මේ අයන් එකක් ගලවපුවාම ඊගාවට මල්ටි ප්ලග් එකක් ගලවපුවාම මේකේ තියෙන ඔය නියෝන් බල්බ තියෙනවා. මේ මීඩියා එක ප්ලේ කරන්න බෑ කියන්නේ ඇයි? තප්පරයක් ඉන්නේ මේ වීඩියෝ එක හොයාගන්න. මම මේ වීඩියෝ එක නිකන් වෙනම ප්ලේ කරලා පෙන්නන්න බලන්න. මේක මෙතන තියෙන්නේ මේ නියෝන් බල්බයක් තියෙන්නේ. මෙතන තියෙනවා පොලිතින් දණ්ඩක්. හරි. මේ පොලිතින් දණ්ඩ ආරෝපණය කරලා තියෙන්නේ. හරි. අපි මේක එක මේ නියෝන් බල්බේ එක අග්‍රය භූගත කරලා අනිත් අග්‍රය මේ ප්ලාස්ටික් දණ්ඩට සම්බන්ධ කරනවා. හරි. මෙතෙන්දි භූගත කරනවා කියලා මෙයානම් කරන්නේ ඒක අතින් අල්ලලා පොළවේ සරපු දෙකක් නැතුව හිට ගන්න. එතකොට එයාගේ ඇඟ හරහා ඒක භූගත වෙනවා පුතේ. හරි. නැත්නම් අපිට ඒක කම්බියකින් භූගත කරන්න පුළුවන්. පොළවට සම්බන්ධ කරන්න පුළුවන්. මේ බලන්න ඔයගලන්ට පේනවා ඇති. හරි. මේක යන්තම් තැඹිලි පාටක් ඇති වෙනවා. මේ හොඳට මේ වෙන්නේ අර විදුල ධාරාව යනවා පේනවා. හරි. පේනවද? හරි. එයාර පිරිමැදලා පිරිමැදලා ඒකේ අතුල්ලනවා. මේ මේ නියෝන් බල්බේ අග්‍රය අතුල්ලනවා. එතකොට නියෝන් බල්බේ හරහා ධාරාවක් ගමන් කරනවා. හරි. ඔන්න ඔය ආකාරයට අපිට මේකේ විද්‍යුත් ධාරාවක් ගමන් කරවන්න පුළුවන්. හරි. එතකොට මෙන්න මේ වැඩේ තමයි ඒ කරේ. PVC දණ්ඩක් ආරෝපණය කළේ වරලා නියෝන් බල්බේ එක අග්‍රයකට තිබ්බා. එතකොට ඒ ආරෝපණ ටික මෙහෙම ගිහිල්ලා භූගත වුණා. එතකොට නියෝන් බල්බේ හරහා ඒ ඍණ ආරෝපණ අයන ඍණ ආරෝපිත ඉලෙක්ට්‍රෝන යන හින්දා. හරි. විද්‍යුත් ඒ කියන්නේ විද්‍යුත් ධාරාවක් යන හින්දා නියෝන් බල්බේ මොකද වෙන්නේ? දැල් වෙනවා. නියෝන් බල්බේට කරන්ට් එක දුන්නාම දැල් වෙනවනේ. ඒ වැඩේ තමයි උනේ. පොලිතීන් වලින් පිරිමැදපු මේ PVC දණ්ඩේ ස්ථිති විද්‍යුත් ධාරෝපණ ගබඩා වෙලා තිබිලා තියෙනවා. හරි. අපි හිතමුකෝ එතන ඍණ ආරෝපණ ගබඩා වෙලා තිබ්බ කියලා. පොලිතීන් වලින් මැද්දා පොලිතීන් වල තිබ්බ ඍණ ආරෝපණ ටික මේ PVC දණ්ඩට ආවයි කියලා හිතාගන්න.
हाँ लिया करना कोई පුතේ මේ දැනුත්තාවර අම්මා කෙනෙක් මේ ටියුට් ගන්න මට මෙහේ ගෙදරින් තියාගෙන තියන්න කියලා කියන අයගේ ටියුට් විතරයි මං ගෙදර තියාගෙන ඉන්නේ අනිත් ටියුට් ඔක්කොම ටික මම වැග පිටියෙන් තියන්නේ පුතේ. ඒ කියන්නේ මේ දැන් ගෙවල් ළඟ ඉන්න දරුවෝ දැන් ඔය ගායනිලා නෙත්මිලා වගේ කට්ටිය අපේ ගෙවල් පහු කරගෙන ගිහිල්ලා වැග පිටිය ගිහිල්ලා ගෙනහැර තේරුමක් නැහැනේ. ඒ හින්දායි ඒගොල්ලන්ට ගෙදරින් තියා තියන්නේ අනිත් කට්ටියට හැමෝටම වැග පිටියෙන් තියා තියන්නේ. කවුරු හරි විශේෂයෙන් කිව්වොත් ගෙදරින් තියා තියන්න කියලා මම එයාගේ ටියුට් එක තියාගෙන ඉන්න මොකද පුතේ ගාන්ටනේ ගහන්නේ දැන් මොකද ඉස්සර මම වැඩිපුර ගැහුව සෑහෙන ඉතුරු වෙනවා ඉතින් අපරාධ විසික් කරන්න වෙනවා ඒ හින්දා මම එක ටියුට් ටැප් විතර තමයි වැඩිපුර ගහන්නේ හැබැයි වැඩිපුර ගහන ටියුට් ඔක්කොම මම ඔයාගේ පිටියේ තියා තියන්නේ මොකද කවුරු හරි දැන් මේ සතියේ දැන් ඔය මලේෂියාල ඇමලියා වලුතෙන් පන්තියට එහෙම එනවා ළමයි එනවා එහම අපම සාමාන්‍ය ප්‍රමාණයක් වැඩිපුර ගහනවා ඉතින් අනිත් ඒ ඔක්කොම ඒ ටික වැග පිටියේ තමයි තියෙන්නේ මෙහෙ තියන්න කියලා දැන් මම දන්නවා අපේ ගෙදරින් ගන්න කට්ටිය කවුද හිරුනි ගන්නවා ඊගාවට ගයනි ගන්නවා ඉමේ මේ මේ නෙත්මි ගන්නවා ඔහොම ගන්න කට්ටිය මම දන්නවා ඒ කට්ටියට ගණන් හදාගන්න මම ඒ ටික විතරයි අපේ ගෙදර තියාගෙන ඉන්නේ අනිත් ඔක්කොම ටික මම වැග පිටියේ තියාගෙන ඉන්නේ හරි ගෙදරින් ගන්න ඕන මට විශේෂයෙන් මැසේජ් එකක් දැන් මේ සැරේ දැන් පහුගිය දවස්වල ගයනිලා ගත්තේ වැග පිටියෙන් දැන් මේ සැරේ ගන්න ඕනි කියලා ඉවරලා ටියුට් දෙන දවසේම කිව්වා මම මෙහෙන් ගන්නවා කියලා. එතකොට මම එයාට එකක් මෙහෙ තියාගත්තා. හත් එම දැනුම් දුන්නොත් ගෙදර තියාගෙන ඉන්නව නැත්තම් වැග පිටියෙන් තමයි ගන්න වෙන්නේ. ඒක අනිත් පන්ති වලටත් මම දැන් කියන්න ඕනේ ගොඩක් අය ආව මේ සැරේ ගෙදරට ගෙදර ටියුට් නැහැ දැන්. ඔක්කොම ටික වැග පිටියේ තියෙනවා. මොකද සමහර ළමයි එනවා බස් එක නවත්තලා ඉවරලා ටියුට් එක අරන් ආපහු යන්න දුර ඉන්න ළමයි. එතෙන්දී ඒගොල්ලන්ට ටියුට් ඉවර වුණොත් එහෙම මාර ප්‍රශ්නයක් නැ වෙන්නේ මම ඔක්කොම මේක නෑලා තියාගෙන. හරිනේ. මේ PVC දණ්ඩ බල්බයේ අග්‍රය හා සම්බන්ධ වූ විට බල්බය තුලින් ස්ථිති විද්‍යුත් ආරෝපණය ඉවතට ගලා යාමක් සිද්ධ වෙනවා. හරි. බල්බයේ අග්‍රය හා සම්බන්ධ වුණාම මේ ආරෝපිත දණ්ඩ බල්බය තුලින් ඒ කියන්නේ දැන් ඔය මේ බල්බයට සම්බන්ධ කරලා තියෙනවනේ මම මේ රූපේ පෙන්වන්නම්කෝ මේ බල්බයට සම්බන්ධ කරලා තියෙනවනේ PVC දණ්ඩ. ඒක ලොක් කරලා පෙන්වන්නම් PVC දණ්ඩ සම්බන්ධ කරලා තියෙනවනේ මේක මෙහෙම ගිහිල්ලා මේ බල්බයේ තියෙන සූත්‍රිකාව අරහා ඔහොම ගිහිල්ලා වෙලා මේ මෙතන පාරක් තියෙනවා ඈ සන්නායක පාරක් තියෙනවා මෙහෙම බල්බයාසෙන් ඔහොම ගිහිල්ලා වෙලා ඔහොම ඇවිල්ලා මෙහෙම යනවා එතකොට බල්බයාසෙන් යනවා කියන්නේ ධාරාවක් බල්බේ දැල් වෙනවා හරි බල්බේ තුලින් විද්‍යුත් ධාරාව ගලා යන නිසා ඒ දැල් වෙන අයුරු නිරීක්ෂණය කරන්න පුළුවන් හරි මෙසේ සන්නායකයක් තුලින් විද්‍යුත් ආරෝපණ ගලා යාමට සැලැස්වීම විද්‍යුත් ධාරාවක් ලෙස හැඳින්වෙන්නේ අන්න බලන්න ස්ථිර විද්‍යුතේ විද්‍යුත් ධාරාවේ වෙනස හරි මේ විද්‍යුත් ධාරාවක් කියලා කියන්නේ සන්නායකයක් තුලින් විද්‍යුත් ආරෝපණ ගලා යාමට සැලැස්වීම ස්ථිර විද්‍යුතේ කියන්නේ කුසන්නායකයක් එහෙම නැත්නම් විද්‍යුත් පරිවාරකයක් තුල විද්‍යුත් ආරෝපණ රැඳී තිබීමට තමයි අපි ස්ථිර විද්‍යුතේ කියලා කියන්නේ විද්‍යුත් ධාරාවක් කියලා කියන්නේ සන්නායකයක් තුලින් විද්‍යුතේ ගලා යන අවස්ථාවේ ඒ කියන්නේ ආරෝපණ ගලා යන අවස්ථාවට තමයි අපි විද්‍යුත් ධාරාවක් කියලා කියන්නේ. තේරුණා නේ වෙනස? මේක ලියා ගන්න ඕගොල්ලෝ. ස්ථිති විද්‍යුතයටයි ධාරා විද්‍යුතයට දෙකටම බලපාන ඉලෙක්ට්‍රෝන. එතකොට වස්තුවක ඉලෙක්ට්‍රෝන, පරිවාරක වස්තුවක ඉලෙක්ට්‍රෝන රැඳිලා තියෙනවා නම් වැඩිපුර ආරෝපිත ඉලෙක්ට්‍රෝන අපි කියනවා ඒතර ස්ථිති විද්‍යුතය තියෙන්නේ කියලා.
අපි සන්නායකයක් කරා ඒ ඉලෙක්ට්‍රෝන ගමන් කිරීමට සැලැස්සුවොත් හරි අන්න ඒ වෙලාවට අපි කියනවා ධාරා විද්‍යුතයක් ගමන් කරනවා කියලා. එතකොට ස්ථಿತಿ නැහැ. අපි ඊගාවට කතා කරනවා සන්නායකත්වය. දැන් ස්ථිති විද්‍යුතයේ කතාව අපි ඉවරයි. ස්ථිති විද්‍යුතය ගැන කතා කළ ඉවරයි. දැන් අපි ධාරා විද්‍යුතය ගැන තමයි වැඩි හරියක් මේක කතා කරන්නේ. හරි. සන්නායකයක් තුලින් විදුලිය ගැලීම ගැන කතා කරන්න හදන්නේ අපි. කොහොමද සන්නායකයක් තුලින් විදුලිය යන්නේ? අපි දන්නවා විදුලිය ගමන් කරනවා කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝන ධාරාවක් යනවා කියන එකනේ. හරි. එතකොට මේ ඉලෙක්ට්‍රෝන ධාරාවක් යන එක තමයි විදුලිය ධාරාවක් යනවා කියලා අපි හඳුන්වන්නේ. ඒක පොඩ්ඩ ඔළුවේ තියාගෙන ඉන්න. අපි බලමු දැන් විදුලිය යන්නේ සන්නායක තුලින්නේ කුසන්නායක නැත්නම් විදුලි පරිවාරක තුලින් විදුලිය යන්නේ. එහෙම නැත්නම් ගමන් කරන්නේ නැහැ. හරි. ගමන් කරන්නේ නැහැ. සන්නායක යනු ඉලෙක්ට්‍රෝන ධාරාවකට පහසුවෙන් ගලා යාමට ඉඩ සලසන ද්‍රව්‍යයයි. විද්‍යුතයක් නැත්නම් ඉලෙක්ට්‍රෝන ධාරාවකට පහසුවෙන් යන්න පුළුවන්. ඉලෙක්ට්‍රෝනනේ ගමන් කරන ඔය කරන්ට් එක යනවා කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝන යන එකටනේ. අපි අර විද්‍යුත් රසායනික කෝෂ වල කතා කරේ ඉලෙක්ට්‍රෝන ටිකක් යන විදිහට තමයි විද්‍යුතය යනවා කියලා කියන්නේ. අපි කරන්ට් එක යනවා කියලා කියන්නේ. එතකොට ඉලෙක්ට්‍රෝන ටිකකට පහසුවෙන් යන්න දෙන ද්‍රව්‍ය වලට අපි කියනවා සන්නායක කියලා. එතකොට ලී වගේ දේවල් ගත්තොත් එහෙම ඉලෙක්ට්‍රෝන වලට පහසුවෙන් යන්න දෙන්නේ නැහැ. ඒව සන්නායක නෙමෙයි, ඒව කුසන්නායක. තඹ ගත්තොත් එහෙම ඉලෙක්ට්‍රෝන ධාරාවකට පහසුවෙන් යන්න දෙනවා. ඒව මොනවද? සන්නායක. ලියාගන්න. හරි නේද? සියලුම ලෝහ විද්‍යුත් සන්නායක. හැම ලෝහයක් ගත්තොත් හැම ලෝහයක්ම විද්‍යුතය ගමන් කරනවා. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන ධාරාවකට යන්න ඉඩ සලස්සනවා. හරි. ලෝහ. අපි බලමු ලෝහයයි එහෙම කරන්නේ කොහොමද එහෙම කරන්නේ කියලා. ලෝහ පරමාණුවල විශේෂිත ගුණයක් තියෙනවා. ලෝහ පරමාණුවල මේ බාහිර කවචයේ තියෙන, ඒ කියන්නේ සංයුජතා කවචය, ඒ කියන්නේ බාහිර ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන ලෝහ පරමාණුවල. ඒ ඉලෙක්ට්‍රෝන ඒ තියෙන ශක්ති මට්ටමින් තග්ගල ගැලවිලා යන්න පුළුවන්.
හරි ගැලවෙන්නේ කොයි වෙලාවෙද කියලා ඉන්නේ. හරි සමහර වෙලාවට අර ඉගෙන වෙන જાතිය වෙන මොකක් හරි ඉලෙක්ට්‍රෝන ගන්න කෙනෙක් එන්න ඕනෙත් නැහැ. නිකන් ගැලවිලා යනවා. හරි ඒ ලෝහවල පරමාණු වල තියෙන ඉලෙක්ට්‍රෝන වල හැටිය. හරි ඉතින් මේ විදිහට ඉලෙක්ට්‍රෝන මේ පරමාණු වලින් ඉවත් වෙලා ගියාම මෙන්න මේ විදිහට මේ ඉලෙක්ට්‍රෝන මේ ලෝහේ නිකන් පාවි පාවි තියෙනවා. හරි දැන් අපි මේ ලෝහයක් මේ ගත්තොත් එහෙම හරි ලෝහයේ තියෙන පරමාණු අපි දන්නවනේ ලෝහය කියන්නේ ඝණයක්. එතකොට ඒ ඝණයේ තියෙන පරමාණු නිශ්චිත විදිහට ඇහිරිලා තියෙනවා කියලා අපි දන්නවනේ. එතකොට අර ඒ ලෝහයේ තියෙන පරමාණු වල තියෙන බාහිර ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන ඒව ගැලවෙනවා. ගැලවෙලා ඉන්න මේ පරමාණු අතර නිදහසේ ඉන්නවා. පරමාණුකට සම්බන්ධ වෙන්නේ නැහැ. ලෝහ පරමාණුනේ ඔක්කොම තියෙන්නේ. අපි හිතමු මේ තඹ පතුරක් මේ තියෙන්නේ කියලා. තඹ පතුරක මේ එකක් කියලා. එතකොට තඹ පරමාණු ටික තියෙනවා මෙහෙම නිශ්චිත විදිහට ඇහැරිලා. එතකොට ඒකේ තියෙන බාහිර ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන ගැලවිලා ගිහිල්ලා මෙන්න මේ විදිහට නිදහසේ තියෙනවා. හරි නිදහසේ පරමාණු අතර චලනය වෙමින් පවතිනවා. හරි අපි මේ වගේ වලට කියනවා මේ වගේ ඉලෙක්ට්‍රෝන වලට කියනවා මුක්ත ඉලෙක්ට්‍රෝන එහෙම නැත්නම් නිදහස් ඉලෙක්ට්‍රෝන කියලා. මෙන්න මේව තමයි වගේ කියන්නේ ඉලෙක්ට්‍රෝන මේ විද්‍යුතය ගමන් කරවන්නේ. හරි අපි ඒක පස්සේ කතා කරමු. දැන්ට මතක තියාගන්න මේ ලෝහ පරමාණු වල බාහිරතම ශක්ති මට්ටමේ තියෙන පරමාණු මේ ඉලෙක්ට්‍රෝන ගැලවිලා ගිහිල්ලා මේ ලෝහ පරමාණු අතර නිදහසේ ඉන්නවා. පරමාණු අතර තියෙන අවකාශයේ නිදහසේ ඉන්නවා. අපි ඒවට නමක් කියන මොනවා කියලාද? මුක්ත ඉලෙක්ට්‍රෝන එහෙම නැත්නම් නිදහස් ඉලෙක්ට්‍රෝන කියලා. හරි ලියාගන්නකෝ. හරි එතකොට මේවා තමයි මුක්ත ඉලෙක්ට්‍රෝන කියලා කියන්නේ. හරි ඒව අර පරමාණු ලෝහයේ තියෙන පරමාණු වලින් ගැලවිලා ගිය ඉලෙක්ට්‍රෝන. හරි ඒක ඔළුවේ තියාගන්න. දැන් මුක්ත ඉලෙක්ට්‍රෝන කියන්නේ මොනවද කියලා? ඒවා මේ ලෝහයේ නිදහසේ චලනය වෙමින් තියෙනවා. හරි ලෝහය තුළින් විදුලිය සන්නායන වීමට හේතුව මේ නිදහස් ඉලෙක්ට්‍රෝන පැවතීම. හරි මේ ඉලෙක්ට්‍රෝන එක පැත්තකට ගලා යන සැරසුවත් ඒ කියන්නේ විදුල ධාරාවක් යනවා කියන එකනේ. හරි ඔගොල්ලන්ගේ තියෙන උතන ඔය රූපයක් තියෙනවනේ පුතා. ඒකේ ලෝහ පරමාණුයි මුක්ත ඉලෙක්ට්‍රෝනයි නම් කරගන්න පුතා. හරි දැන් අපි මෙතන ගත්තොත් එහෙම මේ තියෙන්නේ ලෝහ පරමාණු. හරි ඊගවට මම රතු පාට ඊතලෙන් දාන්නේ මුක්ත ඉලෙක්ට්‍රෝන. මේ තියෙන්නේ මුක්ත ඉලෙක්ට්‍රෝන. ඒව නම් කරගන්න. හරි
මේ බලන්න පුතේ ඔගලන්ට පේනවා ඇති මේක නම් සමහරවිට හොඳින් බැලුවොත් පේනවා ඇති මේ බැටරියේ නැත්තම් වියලි කෝෂයේ සිට සම්බන්ධ කරපුවාම විද්‍යුත් සන්නායකයක් හරි ඔගලන්ට පේනවා ඇති එක දිශාවකට ඉලෙක්ට්‍රෝන ගමන් කරනවා හරි දැන් මේක ඇස්සේ කොහොමද ඉලෙක්ට්‍රෝන වලට ගමන් කරන්න පුළුවන්නේ ගමන් කරන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන තියෙනවනේ එතකොට බැටරියෙන් කරන්නේ මේ ඉලෙක්ට්‍රෝන වලට ගමන් කරන්න අවශ්‍ය බලය දෙනවා එතකොට ධනාග්‍රයෙන් ඇත්තටම කියනවනේ මෙතෙන්දි වෙන්නේ මේකයි පුතේ ධනාග්‍රයෙන් ඉලෙක්ට්‍රෝන ටික ආකර්ෂණය කරගන්නවා ඍණාග්‍රයෙන් ඒ ඉලෙක්ට්‍රෝන ටික ආපහු පිට කරලා අරිනවා එතකොට මේ ඉලෙක්ට්‍රෝන ටික රවුමට මෙහෙම ගමන් කරනවා ඕකට තමයි අපි කියන්නේ ධාරාවක් යනවා කියලා හරි එතකොට ඍණාග්‍රයෙන් පළව හරිනවා එයාට ආපු ඉලෙක්ට්‍රෝන ටික ඔන්න යනවා ඉලෙක්ට්‍රෝන මේ දහසන්නායකෙන් අනිත් පැතර ධනාග්‍රයෙන් ඒ ටික ආකර්ෂණය කරගන්නවා එතකොට මෙහෙම මේ විදිහට මේ රවුම යනවා ඉලෙක්ට්‍රෝන ටික ඔහොම රවුම යනවා හරි මේක කෝෂයේ ධනාග්‍රයයි ඍණාග්‍රයයි ටිකක් ළඟට එන්න ඕනේ අර මුක්ත ඉලෙක්ට්‍රෝන ටික හරි මුක්ත ඉලෙක්ට්‍රෝන ටික මේ විදිහට වටේ යනවා හරි එක තැනකින් පිට ගන්නවා අනිත් පැත්තෙන් ඇදලා ගන්නවා ආයෙ ටික පිට ගන්නවා ආයෙ ඇදලා ගන්නවා මේ විදිහට අර මුක්ත ඉලෙක්ට්‍රෝන ටික මේ විදිහට වටේ ගමන් කරනවා හරි ඕකට තමයි අපි කියන්නේ මොකක් වෙනවා කියලා ධාරාවක් ගමන් කරනවා දැන් මේ සන්නායකයෙන් මැදින් කඩලා බල්බයක් සම්බන්ධ කරොත් එහෙම ඒ බල්බය තුලිනුත් යනවා මේ ඉලෙක්ට්‍රෝන ටික එතකොට ඒක අස්සෙන් කරන්ට් එකක් යනවා බල්බය පත්තු වෙනවා හරි හරි සරල වැඩක් මේක හරි ඉලෙක්ට්‍රෝන ගලන්නේ මේ දිශාවට ගලන්නේ ඒ කියන්නේ ඍණාග්‍රයෙන් පිට වෙලා ධනාග්‍රයට එන විදිහට තමයි ඉලෙක්ට්‍රෝන ගලන්නේ මතක තියාගන්න ඍණාග්‍රයේ තියෙන ඍණ ආරෝපිත ඍණයි කියන්නේ ඒකනේ එතකොට ඍණයි ඉලෙක්ට්‍රෝනත් ඍණ ආරෝපිත ඍණයි ඍණයි විකර්ෂණය කරනවා ඒකයි ඍණාග්‍රයෙන් ඉලෙක්ට්‍රෝන පළවා හරිනවා කියලා කියන්නේ නැත්තම් පිට ගන්නවා නැත්තම් විකර්ෂණය කරනවා එතකොට එතන රැඳෙන්නේ නැහැ ඒගොල්ලෝ ඉස්සරහට ගමන් කරනවා ධනයි ඍණයි ආකර්ෂණය වෙනවනේ ඉලෙක්ට්‍රෝන ඍණ ආරෝපිතයි මේ බැටරියේ ධන ආරෝපිත අග්‍රයට ඉලෙක්ට්‍රෝන ආකර්ෂණය වෙනවා එතකොට මේ පැත්තට එනවා ඍණාග්‍රයෙන් පිට වෙනවා ධනාග්‍රයට එනවා ඍණාග්‍රයෙන් පිට වෙනවා ධනාග්‍රයට එනවා ඔන්න ඔය විදිහට මේක රවුමක් විදිහට මේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා හරි අපි මේක මැදට මොකක් හරි විද්‍යුත් උපකරණයක් සම්බන්ධ කරොත් ඒක හරහත් මේ විදුලිය ටික යනවා ඒක හරහත් මේ විදුලිය ටික ගියාම මේ උපකරණය ක්‍රියාත්මක වෙනවා ඒකයි වෙන්නේ මෙතන හරි ඕගොල්ලෝ ඔතන ඇඳ ගන්න මේක ලොකුවට ඇඳ ගන්න ඕනේ නැහැ හරි ෆොටුවක් තියෙනවනේ හරි තනින් තනින් පරමාණු ටිකක් ඇඳ ගන්න මුක්ත ඉලෙක්ට්‍රෝන ටිකක් වෙන පාටකින් ඇඳ ගන්න ඒ ටික ගලනවා කියලා එක පැත්තකට ඒ කියන්නේ ඍණාග්‍රේ ඉඳලා ධන පැත්තට ගලනවා කියලා ඊතල ටිකක් දා ගන්න බැටරිය ඇඳලා විනාඩි දෙකක් විතර දෙන්නම්ම
ඉලෙක්ට්‍රෝන ගමන් කරන පාර ලියන ඉලෙක්ට්‍රෝන ගමන් කරන දිශාව කියලා. හරිනේ කෝෂයක ඍණාග්‍රය මගින් මේ ටික ලියන්න තියනවද නැහැ ආ තියනවා කෝෂයක ඍණාග්‍රය මගින් ඉලෙක්ට්‍රෝන විකර්ෂණය කරන එකයි කරන්නේ මොකද ඍණ ඍණ විකර්ෂණය පුත සජාතීය ද්‍රව මේ ආරෝපණ විකර්ෂණය වෙන එක වෙන්නේ ඍණ ඍණ විකර්ෂණය වෙනවා ඍණයි දවන ඍණ ආකර්ෂණය වෙනවා හරි මෙතනදි මතක තියාගන්න ධන ආරෝපණ වල බලපෑමක් නැහැ කියන ප්‍රෝටෝන වලින් බල प्रोटोन सहभागीट्रोन लिया इलेक्ट्रॉन पारे अरे मुक्त इलेक्ट्रॉन अरे निधास बलिया दीप पटांगण हर මෙසේ ඉලෙක්ට්‍රෝන ගලා යන්නේ සන්නායකයේ මුක්ත ඉලෙක්ට්‍රෝන ඇති නිසාය. හරි. සන්නායකයේ මුක්ත ඉලෙක්ට්‍රෝන නැත්නම් දැන් ওই පරිවාරක වලට එලා තියෙන ඔය කතාව. ඒවැ මුක්ත ඉලෙක්ට්‍රෝන නැහැ. එතකොට බැටරියක් සම්බන්ධ කරා කියලා දුවන්න ඉලෙක්ට්‍රෝන නැහැ. එතකොට එවෙන් විද්‍යුතයක් ගලා යන්නේ නැහැ. ඒකයි හේතුව. හරි. ඒකෙත් තියෙනවනේ ලියන්න. ඔව් මේක ලියන්න තියෙනවනේ. අද ඉන්න බැරි විච්ච කට්ටියට මං YouTube දාන මං ඉස්සරහට හිතාන ඉන්නේ දිගටම YouTube දාන තව ටික කාලයයිනේ හරි මොකද මේ පෙන් එකේ දෙන වැඩේ හැමෝටම ලැබෙන්නේ නැහනේ ඒක विद्युत धारावक गमन करना धारावक गमन करना
හැබැයි ඉලෙක්ට්‍රෝන යන දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට තමයි අපි ධාරාවක් යනවා කියලා සලකන්නේ. මේක අපි විද්‍යුත් රසායනික කෝෂවලත් කිව්වා. ඉලෙක්ට්‍රෝන ගමන් කරන්නේ කොයි පැත්තටද? අපි ධාරාව ගමන් කරනවා කියලා හිතන්නේ ඒකේ අනිත් පැත්තට. ඒ කියන්නේ දැන් මෙතන ඉලෙක්ට්‍රෝන යන්නේ කොහේ ඉඳන් කොහේ යනද? බැටරිය. ඉලෙක්ට්‍රෝන යන්නේ ඍණාග්‍රය ඉඳලා ධනාග්‍රයට. ධාරාව අපි ගමන් කරනවා කියලා සලකන්නේ. එහෙම ධාරාවක් ගමන් කරනවා කියලා දෙයක් නැහැ. ඒක අර හෙලවෙන මනස නේ. ඒ කියන්නේ ඒක අපි හිතාගන්න එක. ධාරාව ගලාගෙන යනවා කියලා කියන්නේ ධනාග්‍රය ඉඳලා ඍණාග්‍රයට. හැම වෙලෙම ඉලෙක්ට්‍රෝන ගලන යන ඉලෙක්ට්‍රෝන ගලා යන දිශාවට විරුද්ධ දිශාවට තමයි ධාරාව ගලාගෙන යනවා කියලා කියන්නේ. මේ කියදෙනවා මේ ආකාරයට ඉලෙක්ට්‍රෝන ගලා යන්නේ ඍණාග්‍රය සිට ධනාග්‍රය කරා උවද සම්මත ලෙස විද්‍යුත් ධාරාව ගලනවා යයි සලකන්නේ ධනාග්‍රය සිට ඍණාග්‍රය දක්වාය. හරි. එතකොට අන්න ඒකේ වෙනසක් තියෙනවා. හරි. දැන් මේකේ ඔයගොල්ලන්ගේ රූපය ඇතිටි උට් එකේ හරි ඍණාග්‍රය ඉඳලා ධනාග්‍රයට එනකම් ඉලෙක්ට්‍රෝන ගමන් කරනවා. හරි. හැබැයි ධාරාව අපි ගමන් කරනවා කියලා කියන්නේ ධනාග්‍රය ඉඳලා ඍණාග්‍රයට. ඔයගොල්ලෝ මෙතන දාගන්න මෙහෙම ඉලෙක්ට්‍රෝන ගමන් කරන දිශාව ඉලෙක්ට්‍රෝන ගමන් කරන දිශාව මෙහෙම දාගන්න. ඊගාවට මෙහෙම දාගන්න. මොකක් ගමන් කරන දිශාවද? ඊට විරුද්ධ දිශාව ධාරාව ගමන් කරන දිශාව. ඉලෙක්ට්‍රෝන ගමන් කරන දිශාවයි ධාරාව ගමන් කරන දිශාවයි දෙකක්. නේද? හරි. විද්‍යුත් ධාරාවේ විශාලත්වය මැනීම සඳහා භාවිත කරන ඒකකයේ ඇම්පියර්. දැන් අපි ලොකු ධාරාව ලොකු ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයක් කරනවා අපි කියන ලොකු ධාරාවක් කරනවා කියලා. පොඩි ධාරාවක් කරනවා අපි කියන sorry පොඩි ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයක් කරනවා අපි කියන පොඩි ධාරාවක් කරනවා කියලා. එතකොට මේ ධාරාව කොච්චර ධාරාවක් යනවාද කියලා අපි මයින්නේ ඇම්පියර් වලින්. ලොකු ධාරාවක් යනවා නම් ඇම්පියර් ප්‍රමාණය වැඩි, ඇම්පියර් 10, 15, 20. පොඩි ධාරාවක් යනවා නම් ඇම්පියර් ප්‍රමාණය වැඩි, අඩුයි. ඇම්පියර් 1, 2 ඒ වගේ. ඇම්පියර් වලින් තමයි මයින්නේ ධාරාවේ විශාලත්වය. ධාරාවේ වැඩි වෙනකොට වැඩි වෙනකොට ඇම්පියර් ගන්න වැඩි වෙනවා. හරි. ඇම්පියර් වලින් තමයි ගන්න ධාරාව මයින්නේ. එතකොට විද්‍යුත් ධාරාවේ විශාලත්වය මනින්න භාවිතා කරන්නේ ඇමීටරය. දැන් උදාහරණයක් ගත්තොත් දිගක් මන් දිගක් ප්‍රකාශ කරන්න අපි භාවිතා කරනවා මීටර්. හරි. මීටරේනේ භාවිතා කරන්නේ. එතකොට දිග මනින්න භාවිතා කරන උපකරණය තමයි ටේප් එක. නේද? දැන් අපි මොනවා හරි ද්‍රව ප්‍රමාණයක් මනින්න භාවිතා කරන එකකේ තමයි ලීටර්. හරි. එතකොට ද්‍රව ප්‍රමාණය මනින්න භාවිතා කරන උපකරණය තමයි මිනුම් සරාව. ඒ වගේ විද්‍යුත් ධාරාවේ විශාලත්වය මයින ඒකකයේ තමයි ඇම්පියර්. විද්‍යුත් ධාරාව මයින උපකරණය තමයි මොකද්ද? ඇමීටරේ. හරි. මේකට අපිට මල්ටිමීටරේ භාවිතා කරන්නත් පුළුවන්. සමහර ලාට ඇති විද්‍යාගාරයේ මල්ටිමීටරේ මේකේ ලියන්න තියෙනවා නේ. තුන්වෙනි පිටුවේ අන්තිමට ලියන්න තියෙනවා.
හරිනේ මේ වංගත පැත්තෙන් තියෙන්නේ ඇමීටරය ඔයගොල්ලෝ විද්‍යාගාරයේ තියෙනවා බලන්න ගිහිල්ලා ඇමීටරය දකුණු අත පැත්තෙන් තියෙන සංඛ්‍යාත මල්ටිමීටරය ඒ කියන්නේ මල්ටිමීටරය කියන්නේ මේකෙන් අපිට භාවිතා කරන්න පුළුවන් ධාරාවම අයින්න පුළුවන් මේ විභවান্তরে නැත්නම් වෝල්ටිය තමයි මයින්න පුළුවන් ඊගාවට ප්‍රතිරෝධය රෙසිස්ටන්ස් එක මයින්න පුළුවන් ඒ වගේ ගොඩක් දේවල් මයින්න පුළුවන් ඒක තමයි මල්ටිමීටරය කියලා කියන්නේ මල්ටි කියන්නේ ගොඩක් දේවල් මයින්න පුළුවන් මල්ටිමීටරය එතකොට ඒකෙන් උනත් ධාරාවක් මනින්න පුළුවන් හරි අපි මේ ධාරාව මයින් නම් දැන් මල්ටිමීටරයක් හරි ඇමීටරයක් හරි දාලා ධාරාව මයින්නවා කියලා කියමුකෝ ධාරාව මයින් නම් දැන් අපි හිතමුකෝ දැන් මේ රූපයේ තියෙන ධාරා මේ පරිපථයෙන් යන ධාරාව අපි මනින්න හදන්නේ දැන් මේකේ සම්බන්ධ කරලා තියෙනවා සම්බන්ධක කම්බි හරි මේ තියෙන සම්බන්ධක කම්බි මෙහෙම සම්බන්ධක කම්බි වලට සම්බන්ධ කරලා තියෙනවා කෝෂයක් සම්බන්ධ කරලා තියෙනවා දැන් මේකේ මෙහෙම ඉලෙක්ට්‍රෝන ටික මේ පැත්තෙන් ගිහිල්ලා විදුලි බල්බය හරහා ගිහිල්ලා මේ ඇමීටරේ නැහැ කියලා හිතනකෝ මෙහෙම මේ සම්බන්ධ කම්බියෙන් ඇවිල්ලා මෙහෙට යනවා. ඔක දිගටම සිද්ධ වෙනවා. දිගටම සිද්ධ වෙනකොට මේ බල්බය පත් වීගෙන තියෙනවා. දැන් අපිට ඕනි මේ පරිපථයේ හරහා යන ධාරාව මයින්න. හරි. එතකොට ධාරාව මයින්න නම් අපි ඇමීටරේ සම්බන්ධ කරනවා ඒ එන මුළු ධාරාවම ඇමීටරේ හරහා යන විදිහට. හරි. ඇමීටරේ හරහා ගිහිල්ලා තමයි මේ පැත්තට එන්නේ අර එන මුළු ඉලෙක්ට්‍රෝන ධාරාවම මොකක් කරා යනවද ඇමීටරය හරහා යනවා හරි ශ්‍රේණිගත ආකාරයට සම්බන්ධ කරන්න ඕනි හරි කිසියම් සන්නායකයක් දිගේ ගලා යන විද්‍යුත් ධාරාව මැනීමට නම් රූපයේ පෙන්වා දී ඇති ආකාරයට විද්‍යුත් ධාරාව සම්පූර්ණයෙන්ම ඇමීටරය හරහා ගලන ලෙස ඇමීටරේ පරිපථයට සම්බන්ධ කරන්න ඕනි දැන් හිතන්නකො පුතා අපි මෙහෙම නෑ අපි මෙහෙම කරනවා කියලා මෙන්න මෙහෙම සම්බන්ධ කරා කියලා බල්බයෙන් මෙහෙම සම්බන්ධ කරන වයරයක් දැන් මොකද වෙන්නේ අර මෙහෙන් යන ඉලෙක්ට්‍රෝන ටික මෙහෙම ගිහිල්ලා මෙහෙනුත් ටිකක් යනවා මෙහෙනුත් ටිකක් යනවා හරි එතකොට මේ පරිපථයේ ගලන මුළු ධාර දැන් මෙහෙන් ගිහිල්ලා මේ 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 පාරෙන් ගිහිල්ලා ඔහම ගිහිල්ලා මෙහෙ මේ පැත්තට යනවා හරි ඇමීටරේ අරහත් ටිකක් ඇවිල්ලා ඉවරලා මේ පැත්තට යනවා එතකොට අපිට මේ පරිපතෙන් යන මුළු ධාරාවම මයින්න විදිහ නෑ අයියේ වෙන පාරකින් උන් ටිකක් යනවා හත් ඒ හින්දා අපි එහෙම වෙන පාරවල් නැතුව මුළු ධාරාවම ඇමීටරේ හරහා යන විදිහට අවශ්‍ය තැනක් බල්ලෙ වෙලා සම්බන්ධ කරන්න ඕනේ මුළු පරිපතේම යන ධාරාව හොයා ගන්න නම් හරි ඔතන ඇඳගන්න මේක කොහොමද ඇමීටරේ සම්බන්ධ කරගන්න කියලා
තමයි ඇමීටරේ සංකේතයයි ඔයගොල්ලෝ අඳුර ගන්න ඕනි මේක තමයි ඇමීටරේ සංකේතය හරි එතකොට මේකේ පුතේ මට එක පෙන්වන්න බැරි වුණා දැන් ඇමීටරේ තිබ්බොත් එහෙම ඇමීටරේ තියෙනවා කටුවක් මම මේක ලොකු කරලා පෙන්වන්නම් ඔයගොල්ලන්ට ඇමීටරේ තියෙනවා කටුවක් මේ කටුවෙන් පෙන්නවා කොච්චර ධාරාවක් යනවාද කියලා හරි මේ මැද ඒ අකුර ගහලා තියෙන ඇමීටරේ හරි मेकना मे अंकोली पेन को दाराव कीला परीपत गल दिस्मगिंग लखनऊ रीन मट मंद मेके अंदीन पुलवांगीट हदल मंजन कोहमत अंदीन पुलवांग दीट हदल इन बन पुलवांगीन स्क्रीन के पेनसल का लखना स्क्रीन के अंदीन बलावेपते मे दिग इन कोशेक संकेत धनाग्रे कोट इतन ऋणाग्रेल मे के अंदीन बलन इलेक्ट्रॉन गमन कर दिशा पलवी रूपे समीरा मलवाते क्लियर करना देंगा दिन बारे रूपे में धाराव का मन करने दिशा ओ ओके इतले हिम्मत जाने पुला असिर इतले कर धाराव्याणी रूपे मेके धनाग्रे मे पत्ति ऋणाग्रे मे पत्ति එතකොට නම පාටක් තෝරගන්න ඉලෙක්ට්‍රෝන යන්නේ මේ පැත්තෙන් ඉඳන් ඔහොම ගිහිල්ලා ඔහොම ඇවිල්ලා ටිකක් යනවා මේ පාරේ ටිකක් යනවා මෙහෙම ඇවිල්ලා මේ පාරේ මේක මෙහෙම ඇවිල්ලා මෙහෙම එකතු වෙනවා මෙහෙම ඇවිල්ලා මෙහෙම ඔක්කොම ටික එකතු වෙලා මෙහෙම යනවා හරි ධාරාව ගමන් කරන්නේ කොහොමද අනිත් පැත්තට මෙහෙම ඇවිල්ලා ටිකක් මේ පැත්තට යනවා අනිත් එක ඇවිල්ලා මෙහෙම යනවා මේ පැත්තට ඔහොම යනවා හරි දැන් මම අහන ප්‍රශ්නේ හොඳට මහගෙන ඉඳලා ඉන්න ඕගොල්ලෝ ස්ක්‍රීන් එකේ අඳින්න ඕනි මම අඳින්න අවස්ථාව දෙනවා මට කියන්න ඔයගොල්ලෝ අඳින්න හරි නිකන් කතිරයක් දැම්මත් ඇති නැත්නම් රවුමක් දැම්මත් ඇති මට ඕනි මේ කෝෂයෙන් ගලා යන පරිපතේ ගලා යන මුළු ධාරාව මැනගන්න පුතේ හරි මුළු ධාරාව මැනගන්නයි ඕනි මුළු ධාරාව මැනගන්න නම් මං ඇමීටරේ සම්බන්ධ කරන්න ඕනි
තැනක් මට රවුම් කරලා පෙන්වන්න බෑ. ඇමීටරේ සම්බන්ධ කරන්න හොඳ තැනක් මට රවුම් කරලා පෙන්වන්න බෑ මේ. මුළු ධාරාව මැන ගන්න ඕනේ. දිනුෂ්ක එක තැනක් ලකුණු කරා. හිරුනි. සචින්. අමීර්. සනේෂ්. ගයනි. ඔව්. ඔගොල්ලෝ හරි. ඒ කියන්නේ දැන් ඇති. ඒ කියන්නේ අපි කොහොම හරි දැන් මෙතෙන්දි පුතේ එන ධාරාව මෙහෙන් එන ධාරාව මෙහෙම ඇවිල්ලා වෙරලා මෙතෙන්දි දෙකට බෙදෙනවානේ. හරි. එතකොට අපි හිතන්නකො මෙන්න මෙතන සම්බන්ධ කරා කියලා මීටරය. මුළු ධාරාවම යනවද එතෙන්දි? නෑ. ඇයියේ එන ධාරාවෙන් කොටසක් මෙන්න මෙහෙන් ගිහිල්ලා මෙහෙම යනවා. මෙහෙන් නෑ. මෙහෙන් නෑ. එහෙම එහෙම මෙතන සම්බන්ධ කරොත් එහෙම අපිට ධාරාවෙන් කොටසයි මේ බලා ගන්න පුළුවන්. එහෙම නැත්තම් මෙතන සම්බන්ධ කරා කියලා හිතන්න. මෙතන සම්බන්ධ කරොත් මොකද වෙන්නේ? අර එන ධාරාවෙන් කොටසයි මෙහෙ එන්නේ, ඉතුරු කොටස මෙන්න මෙහෙ යනවා. මෙහෙ ගිහිල්ලා ආපහු මෙහෙ එන්නේ නෑනේ. හරි. ඒගොල්ලෝ කෙලිම මෙහෙ යනවා. හරි. එතකොට මෙතන සම්බන්ධ කරොත් ඇමීටරේ හරහා යන්නේ මේ පරිපථයේ ගලන ධාරාවෙන් ටිකයි. හරි. එතකොට මෙන්න මේ ටිකේ සම්බන්ධ කරත් හරි. එහෙම නැත්නම් මෙන්න මේ ටිකේ සම්බන්ධ කරත් හරි නේද? ඇයි? මෙහෙන් එන ධාරාව ඔක්කොම ටික එකතු වෙලා අනේ අන්තිමට මෙතනින් යන්නේ. හරි. එහෙනම් එතන සම්බන්ධ කරත් හරි. ඔන්න ඔය ස්ථාන දෙකෙන් එක සම්බන්ධ කරපුවාම හරි. ඇමීටරේ. එතකොට මුළු ධාරාවම මැන ගන්න පුළුවන්. හරි. මුළු ධාරාවම මැන ගන්න පුළුවන්. හරි. ඊගවර අපිට කතා කරන්න තියෙන්නේ විද්‍යුත් ගාමක බලය නැත්නම් විද්‍යුත් sorry විභවාන්තරය ගැන. විභවාන්තරයේ ඉඳලා ඊටු ටික අපි කතා කරමු ලබන සතියේ. හරි. අපි අදට ස්ලයිඩ් කීයක් තියලාද කියලා බලමු කොහොමද කන්නේ. 24ක්. හරි. කමන්න. හරි ළමයි. අපි එහෙනම් ලබන සතියේ කතා කරමු ඊටු